අදදිනේද ශේෂස්ථාධිකරණයට විශේෂ පැත්සන් තුනක් ඉදිරිපත් වන මේ පෙත්ස්සන්තුන ඉදිරි පත් කරේ හිරුණිකා පේම චන්ද්‍ර හිරුල්ිකා පෑපිචන්දරග මවත් හිටපු මානුහිුකම් කොමිසමේ කොමසාරිස් වරයකු. උන් සේස්ථාධිකරනයට ියවරු පැෙත්සම්මගින් ප්‍රකාශ කළලත්ති බෙන්නේ දෙදස් විසියකේ ජූනිමාසේ විසි හතර වවෙනිදා දුමින් දෙට දීපු ජනාඩිපති සමාවෝ මගින් ඔෝන්ගේ ආන්ඩුක වස්ථාව දහවනි මගතතිය එක්ොස් වන මගන්තිය දොස්ව වන මගන්තිය සහ දොල එක වගන්තිප වලින් තහවරු ක ලත්තිබෙන මූලික අයිතිවාස්කම් උල්ලංඟනය උුණයි කියන කාරණ. එකයන්නේ දෙදා විශයකයේ දෝනි විසි හතරබනිදා කුඩදුමින්ද මිනීමරු මර ගෝටත් විසින් ජනාඩිපෙති සමාව කියනෑ ලේබෙල්ලක යටටත එලියට දැම්මට පස්සේ හිෙරුනිකත් හිරුණුකාගේ මවගේ සහ. කොමසමේ කොම රිස් වරයාගේත් මූලි අයිතුවාසිකම් උල්ලඟගනි උුණා කියෙන කාරණය තමයි ඔන් සේස්ථාඩි කරණය මගින් මත් ඉදිරියේ දියරුම් පෙස්සම් මගින් ප්‍රකාශ කරලා තිබෙන්. මිල්තෝනි ඕන් තවරට ්‍රේස්තාාඩි කරනයට කරුණ දක්වෙන් ප්‍රශ කරලා තිබෙනවා. දෙදස් දසේ සැපපන් චැප්ටම්බර් මාසසි අටබනිද. කොළඹ මහාදිකරණය මගින් දීපත්තිීන්දුව ශ්‍රේෂස්ථාධීකරණය මගින් දෙදස් දහට ඔක්තොම්බර් මාස එකොලොස් වනිදා තහවරුක් කරා. ම තෞවරු කිරීමෙන් අනතුර අදාළ පස් දෙනම් එකනෙ දුමින්ද ඇතුළු පස් දෙනෙක් එල්ලා මරන්න නියම කරලා ්‍රරන්ද වලලා හිටියා. හැබැයි දුමින්දෙර ජනාධිපති සමාව දුන්නට අනිත් හතර දෙනට ජනාජිපති සමාවල් ලැබිලන්න නෑ. ඒ නිසා එක්ම වරද කරපු හතර දෙෙක් එල්ලා මරන්න නියම ලයි දි තමයි ඒ පස්වනි සැකකාරයා එකනනි මේව. අදාල සිදධිය සම්බන්ධයෙන් බරපතළ චෝදනා වෙල්ලාවි ඉල්ලා තිෙන පුද්ගලයාට ජනාධිපති සමාවදීලා මේ වෙනකොට එලියට අරං ඉන්න කියන කාරණය තමයි ඕන් සේස්ථාධිකරනට පෙන්වලා දෙන්නේ. විසේසම ජනාධිපති සමාව කියන කාරණය පහුගේ කාලය පුරාම විජයක ජනාධිපතිගේ අසේවිත බලසල සම්බන්ධයෙන් කතා කන්න බොහෝදනී කතාකරපු කාරණය. ආඩුකවස්ථාවේ තිස් හතර එක වගන්තයටතේ ජනාධිපතිවරට හැකියාවක් තිබෙනවා ශවේශේෂ කරුණු මත කිසියම් පුද්ගලෙකුට ජනාධිපති සමාව දෙෙන් හැබැයි ඒකට බොහොම පැහැදිලි කාර්ය පටිපාටයක් තිබෙනවා. මෙන්න මේ කාර්ය පටිපාටය අනුගමනේ නොකරපු බව තමයි හිරනිිකක් ඇගේ මක් සහ අනි පෙස්සම්කරු ශ්‍රේෂ්්‍රයාති කරණය ඉදිරියේ පෙන්ුම් කර නැත්තම් කරුණු දක් පලාතිවෙෙන් මිටෝර්නි දෙදස් දාසේ සැප්තැම්බර් මාසය අටවෙනිදා දුමින්ද ඇතුළු හතර දෙනා මහදිිකරණයමගින් වර්ධකරු කරේ ශවේශේස කරුණුයටතේ. විශෂම මේ නඩුව සල කලබැඩුවේ ත්‍රපපුදගල විනිසුර මඩු ලක්මගේ. සාමාන්්‍යෙන් ඩුවක්ව භාග කරනොට මහධි කරන එක විිනිසුරුවරෙක් මගින් තමයි එම නඩුවෝවි භාක් කරන්න හැබැයි අපේරටේ පවතින නීතියනුව අද වෙනකට හැකකිියාව ලබිලත්තේ වෙනවා ජාතික වැැදකත් කමකින් ජයුදත්. සහ මහජනතාාව වැඩි උනන්දුවක් දක්වන සිද්ධ. हा කන විනිසු න්ந்த ෙක් ව ය කලා එක දිගට විභාග කරලා අදාල නඩුව අවසन කිරම්. මෙන්න මේ පදන ෙන් தමයි, දුමින්ந்த ඇතු පස්දනට হাധර ඉ கொළम्බ হাதி करන්නේ ඉදිರ යේ ುද විනිಸुර මಡු ක්್ ද ரே ಡುವ ාගනි. තරක් රු ස මගින් කිය තවත් බදග කරුණනක් මයි මෙ ී ති න්නේ ද ගල විනිසුර ಡ ම තිිකව එක න විනිසුරුවර තුන් ම හදි කරන විනිසුුවර තුుන් ම මින්ද එල් ර කියන තිබන න ාර් මන් න්ද ා ය කියන කාරනය, මින්න්ද ටහිීව සාాධරන සකෙන් ඔබබට ලාතිව කිය කාర్න තමයි, හ දි කරන විනිසුරුවර හරු කරೆ. පස්සේ සාමාන්‍ය මහධි කරන විනිසුරේක් දීපත් ීන්දුවක් අභ්‍යාචනනාධිරනයට යන හැයි ත්‍රපපුදල විනිසරු මඩුලක් විභාතකරට පස්සේ එක රරිජුවමයමු වෙන්නේ සේස්ථාධි කරනට. සේස්ථාලි කරනයදී දුමින්ද ඇතුළු සියලුමදන සේස්ත්‍රාධි කරණීදිරී පෙන්වාදනට උත්සා කරා අදාල සිද්ධිය සම්බන්ධයෙන් සහ යම්යම් නෛතිකය කරුණුව. ඇල වරදක්සිද්දවුණනා ඒ නිසා දුමින්දකවේ නඩුවිභාගේ දෝෂසාගතයි ඒ නිසා දුමින්දවයි නිදහස් කරන්න කියෙන කාරණය ඉල්ලීම කර. හැවැයි ්‍රේස්ථාඩි කරනය එස් සියලම කරුණු සල කළ බලලා. එකන්නේේ නීතිය සම්බන්ධයෙන් හෝ අදාල සිද්ධය සම්බන්ධයෙන්වැරදි තියෙනවද කියලා හොල බලලා අවසානයේදී දෙදස් දහටේ. ම්බර් මාසේ එකොොස් ව තින්දු කර ඒ මහදිි කන විිනිසුරාන්මතිින් දී තියෙන තිීන්දුව සාධහරණයි නිවැරදිී සායුක්ති සාගතයි කියලා දුමින්ද ඇතුළු පස් දෙෙන එල්ලා මරන්නකන මහධි කන විටු සුරින් දීලතියෙන තිීන්දව ඔඕන් හවුරු කරා. ඉන් පස්සේ එල්ලා නියම කිරීම සඳහතමයි ඕන් බන්දනාගරේ ්‍රන්ඩවලා තිබුණේ මේ තුොරනි මෙන්න මේ අවස්ථාවරි තමයි, මිනිීමරු මරත් ගෝටත් තමන්ගේ වැදගන්න හෙන්ංචයිෙක් වෙච්ච දුමින්දව එලියට ගත්තේ. විශෂම දුමින්දට මේරටේ බරපතරම චෝදනාවවෙල් වෙලා අතිබෙන්නේ හෙරෝයින්, සම්බන්ධිින්. රජ පක්ෂ පවුලේ කලු සල්ලේ සුදු කරනවා කියෙන චෝදනාව හුට එල් වෙලා අත්තිබෙනවා. වගේම අපිකිසිසේ අමතක නොකොළයුතු වැදගම කාරණයක් තමයි, දුමින්ද එලියට ගන්න මේරටේ විශාල මුදලක් ආයෝජනය වනක්. දුමින්න්නක සහෝදුර විතරක්නම මේ එක්තරා චැනල්ලක් සම්පූර්ණෙම දුමින්ද නිදහස් කරගන්න ප්‍රදිී අපුල්ලන වැඩේ කර. ඒරදි අපපුල්ලන වැඩේට සමහර ප්‍රසිද්ධ මාධ්‍ය වේද නුත් හෙල් වැල් ලින්ං කඩේ කිය. එම හෙල් වెල් ලින්ං ඩේගේ සමාරර්මිනිසුන්ට, මේවැ කොට සමාජයේ යම් යම් ප්‍රති චාරලබ මින් තිබෙන එක සේ වෙතත් කිරුණිතාගමයේ අදාළ පෙත්සම සම්බන්ධින් ඊලඟ නඩුවි භාගන තම් කරුණු දැක්වීමට ශ්‍රේස්ථාධිකරණය මයි තිස්සෙක්වෙනිදා දිනැනියම කරලත්ති වෙන. එවගේ ඔුන් ඉල්ලලා තිබෙන එක්හනයක් තමයි සේස්ථාධි කරනයෙන් ඉල්ලීමමක් කරලත්තිබෙනවා දුමින්දගේ ගමම් බලපත්වය. රජය සත්වට ගන්න ඇත රජයේ භාරයට ගන්න කියන කාරණ එවගේ ඔුන්ට විදේශ ගමන් තහනන් කරන්න කියෙන ඉල්ලීම ඔවුන් කරලත්ති වෙන. මොකද මේ වෙන පොටත් උබට මතකඇති මීට පෙර. තුොල රතන ැදිහත්වෙල මේ වගේම මිනිවර්ුවවෙක් එලියයට ගත්ත. ඕගේ මනිවර්ම සම්බන්ධය නැතේ දුම් මනිවරවා නිදහස් කරේ වෙන කවුරුත්නේ මේ හිටන් හිටන් මේ ලබාධිප ජනාධපති සමාව සබන්ධය නුත් සේස්ථාධි කරනයටට පෙත් සමක් හිදිරිපත්තුවෙලා අති වෙනවා හැබැයි අතාල චෝතිතය නැතන්ගේ මනිවර්ම කරයි කියලා මහාදිි කරණය සහ සේෂස්ථාඩීකරණය මගින් තවුරු කරලා එල්ලන්න නියමලා හිටපු එක මේ වෙන කොටත් විදේශ ගතවායි සිටන්. නිසාත් තමයි හිරුණනිකාසා හිරුණුතාගේ මවත්. අදාල අනි පෙසංකරුත් ඉල්ලීමමක් කරලා තිබවෙෙන්නේ සේස්ථාලි කරනින් දුමින්ද රටය අනික වලක්වන්න ඔහුගේ දමන් බලපත්‍රය රජය බහරයට ගන්න කියන කාරණි. කෙසේවෙතත් මයිමාස තිස් එක්වනිද අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මහදු සේෂස්ථාලි කරනන්නේ ඉදිරිියෙක් හරුණු දක්වන්න අදාල පෙස් සම් පාර්ශුවලයට අවස්ථාවක් ලබාදී ල තියෙන. ඒත්තුවරනිී ජනාාධපති සමාව කියන කාරණය පහ්ගේ කාලය පුරාම බොහෝ දෙනෙක් බරපතර ලෙස දෝෂය දර්ශනයට ලක්කරපු කාරණ. පවිසේසෙන්ම ජනාතිපති සමාවදීම සඳහා ආණ්ටුකය වවස්ථාවමගින් තිස්හතර එක වගන්තියම් මගින්. බොහොම පැහදිලි කාරිපටිපාටයක් දක්වලත් තිබෙනු. හැබැයි මේක් කොළේ විතරත්තියෙන කරුණ කියනක තමයි බෞතරයක් නීති ශේෂතය අය පෙන් වලා දෙන්නේ. ඒේම විදදායක ජනාධි ප්‍රතිවරට කැමැති කැමටි විදියට සමාවදීම කියන කාරණය පාවිච්චි කරලත් තිබුණ. ඔට මර්තකනම් ජයාර්ගේ කාලයේ ගෝනවල් සුනරිතත් වගේ ජනාධිපති සමාවක් ලැබුණ. එගේ මේ විදිටම හිටපු බහුතරයක් විදායක ජනාධි පිටිවරු තමන්ගේ බලය අයුතුලෙස පාවිච්චි කර නිසාත් තමයි. ඔහුගේ කාලේ යහපාල් ආ්ඩුව ගේන වෙලාව නැත්තං හිටන් බලයට ගේන වෙලාවෙේ, මේරටේ බහුතරයක් ප්‍රගතිශීලී ජනතාව, විදජයක ජනාතිිපතිත්‍රමය හෝසක කළ යුතුයි කොම්දේ ිරිහිතුව විදායක ජනාධිපතිවරයාගේ බලය පාලනෙ කළයුතුයි කියන සටම් පාටඉදිරි පාත් කළින්. එකෙේවෙතත් ජාතයේ අවාසනාවකට මේ නිශ්චිත මහොතේ බහතරයකට ඒ අරමුණ ඉස්ථ කරගන්නට බැරවුන්. යම් අරමුණක් ශාස්ථ කරගත් තත් එමන තම් මරගසා ගෝටා විසින් අයතුලිස පාවිච්චි කරපේ විධායක බලය, යම් ප්‍රමාණෙකට සීම කරන්න තමයි, දහනම්වැනි සංසෝධනී ගෙනාව. එකෙසේවවෙතත් විසිමවැනි සංෝධනයට යටට හැටනමලක් සයක්කාරක්. අදක ොත්සල සහයෝග දීමේ ප්‍රතිඵලයක් විදියට අදවෙනකොට මරත්කෝටත් සහ ඊළඟට පත්වවෙන්නේන්න හැම විදායක ජනාතිපතිවරයකුටමත් අසීමවිිත බලයයක් තිබෙනවා. කෙසේ වෙසත් හිරනිිකා පේම චන්දත් මමත් සහ අන්නි පෙස්සම්කරු ශ්‍රෂ්තාාලි කරනයට ඉදිරිපත් කලලා තිබන පෙත්සම සාර්ථක වෙයිද නැද කියනක බහුතරයක්ගේ ගැටුල් දෙනෙ ප්‍රශ්න කරන කල්පනා කරන කාරණය. හම ැතුలు පිළ ක යක් තමයි තිප ර විසි ත් धන స్්‍ර ප්‍රශ් කරන්න බැහැ කියන कारण. හැබයි නීති्य अර්थ නිරूपने කිර में සම්पूर्ण ලතින්නේ ්‍රේषस्था करने ්‍ය्यस्थාව සधान වෙ අතිෙන වගතු වලට ද ලතින්නේ ්‍රस्थाී නට ඒනිसा विදयක ජनातिපති රයා యම් කුණ මත ්‍රශන කළ හැකි බව මీට පෙර. ය යම් අවස්ථාවලදී මූලික අයිතිවාස්කම් නඩුමගින් සඳහන් වෙලා අති වෙනවා. එනිසා චම් හේකිින්ං මිනිීමරු ගෝටගේ මේ තීන්දුව ප්‍රශනකිරීමේ හැකියාව ලැබුණොත්. එමනතම් අවුම වචයෙන් ශේස්ථාධී කරනේ මේ සම්බන්ධයෙන් පැහැදිලි තීන්දුවක් දුන්නොත් ඒ මේරටේ නීතිය පාලිනේ සම්බන්ධින් උනන්දුවක්දක්කන බහුතරේගේ සතුටට හේතුවෙන කරුණ. කොමතත් නඩු තාම්දුරන්ගේ බඩු තාම්දුරගේ කියන එක මේරටේ බහතරයක් දෙනා දන්න. ඒෙම ආන්ුක වස්ථාව විශවනිසාන් සෝධනයත් සමගම රටේ විනිසුරන් කියල කියන්නේ විදාායකගේ හිර කරෝබවට පත්තුලා ඉන්න පිරිසන්න. එනිසා මේ නිශ්්‍යතමොතේ සේස්ථාධී කරනයටටත් දෙයන්ගේ පිහිටයි කියන තත්වක තමයි අපි ජීවත් පෙන්න්නේ. එක සේවතත් අවසාන් වසෙන් විදායික් වස්ථාධයක අදිිරන්න බරයතිනෙ අපිට එකනන්න ේරටෙන් අට විසදීම බලයතය නෙත් අපට. පරමාධතු පත්ති හිමි නතාව හැටියට මේ විදියට නීතිය අපි යෝජනයට ලක් කරන කාල කන්න ක්‍රමේ වෙනස් කරන්න පුළුවන් ඒස සදා සැලස් මක්තිමෙන ජැක් මක්තිමන සමාධ දේශපාලන ක්ඩෑමක් සමඟග අප පැමනුටේ නි ප ජැගන ෝඩ ී පත් කරම ම ඔබෙන් සමුගන් ඔබ සෑමට ය.